Star Wars. අද Star Wars ගොඩක් උනන්දුවෙන් ආසාවෙන් උද්‍යෝගෙන් බලාගෙන ඉන්නවා කියලා විශ්වාසය තියෙනවා. ඒකට හේතුව අද ඇවිල්ලා ඉන්න පිරිස කියලා කිව්වොත් හරියටම හරි. ඔයගොල්ලෝ දන්න ඕනම ශ්‍රේෂ්ඨයක් නියෝජනය කරන ඔයගොල්ලෝ ආදරය කරන මේ දවස්වල හැමෝගෙම කතා බහට ලක් වෙලා ඉන්න චරිතවලට අපි Star Wars විවෘත කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ලංකාවේ සිකුරාදා දවස ගත්තොත් එහෙම සියද TV Star Wars වලට තියෙන ප්‍රතිචාර වැඩි. Thank you very much. ලංකාව විතරක් නෙවෙයි පිටරටින් අපේ යාළුවෝ ඔන්ලයින් බලනවා කියලා අපි හොඳටම දන්නවා. අපේ page එකට ගොඩක් අය like කරනවා. Thank you very much. එනිසාම අපි live ඉන්නේ මේ වෙලාවේ එකට හේතුව තමයි හැමදාමත් ඔයගොල්ලෝ ආතරය කරන චරිතය ඔයගොල්ලෝ අගේ කරනවා, ඔයගොල්ලෝ ගැන කතා කරනවා. හැබැයි සමහරක් වෙලාවට ඒගොල්ලෝ නිදහසේ ඉන්න වෙලාවක් ගැන ඔයගොල්ලන්ට හොයාගන්න වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි හොඳම වෙලාව ටිකක් ප්‍රේක්ෂකයන් එක්ක ගැවසෙන්න, කතා කරන්න, නැත්නම් ඔවුන්ගේ තොරතුරු දැනගන්න කියලා මට හිතෙනවා. සාමාන්‍යයෙන් අපේ Star Wars වලට ඕනෑම ශේෂ්ත්‍රයක කෙනෙක් තරුවක් නම් ඔබ ආදරය කරනවා නම් මේ දවස්වල නැත්නම් මේ කාල සීමාවේ ඔවුන් ගැන හැමෝම කතා බහ කරනවා නම් ආරාධනා කරනවා. එනිසා මං කිව්වොත් අද ඇවිල්ලා ඉන්න පිරිස දැන්ට මත ඔබ දන්නවා. නමුත් යම් කිසි කෙනෙක් අද ඉස්සෙල්ලා මේ වෙලාවේ Star Wars බලනවා නම් සමාජ වෙබ් අඩවි හරහා ලොකු විප්ලවයක් කරපු නැත්නම් උඩු යටිකුරු කරපු ප්‍රේක්ෂකයන්ගේ රසිකයන්ගේ සිත් සතන් දිනාගත්ත තාරුණ්‍ය ඉන්න පිරිසකට අපි ආරාධනා කරා සුවිශේෂ චරිත. ඒ වගේම ඔබ මන් දන්නේ මගේ යාළුවෝ ගොඩක් අය කෝල් කරා මේ අය ඇවිල්ලා ඉන්නවා කියලා මගේ Facebook එකෙන් දැක්කහම අද නම් ප්‍රෝග්‍රෑම් එක ටොප් කියලා කිව්වා. ඉතින් මටත් ආස හිතෙනවා මොකද හොඳ පිරිස නැත්නම් ප්‍රේක්ෂකයන් එක්ක ඉන්න පිරිස ගෙන්නනකොට ඒකේ තියෙන රසවින්දනය ගොඩක් වැඩි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් බලමු අද ඔච්චර කියලා නිසා Star Wars සරසන මේ තරු කවුද කියලා. अनुष्क उदान लीरगे වස්ති නියෝජනය කරන අනුෂ්ක උදානට ආයිබෝන් කියලා කියනවා. ආයිබෝන් එක පාර ෆොටෝ මැද්දෙන් කැතම වුණා. ෆොටෝ හොඳයි. එහෙමද? ඉතින් ඔන්න අනුෂ්ක වඳුරගත්තා. දැන් ඔබට බොහොම ඔබේ මූණටත් සිනහාවක් සතුටක් දැනෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. අපි බලමු ඊළඟ තරුව කවුද කියලා. රංග ජයකොඩි අයිබෝන් රංග ඉතින් ජනයි ප්‍රියයි කිව්වම් බොහොම අපිටත් ප්‍රියයි ඉතින් බොහොම ස්තුතියි අද අපි ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙලා ලොකු වෙනසක් වෙයි කියලා විශ්වාස කරනවා අද විකාශය සජීවී හරි බලමු ඊළඟ තරුව කවුද කියලා අපේ ලකා ලක්මාල් වීරසිරි ලකා ඉසිකයි නියෝජනය කරන අයිබෝන් බොහොම ස්තුතියි අද ලයිව් එකට ආවට හරි අපි බලමු තවත් කෙනෙක් ඉන්නවා දුලාජ් ජයතිලක දුලාජ් ජයතිලක වස්ති කණ්ඩායමේ ලාමද ළඟදිම ජයශ්‍රී මංගලම් කියලා කියනවා. ඒ පරිවිනිය අපි තාම ටිකේ. ඉතින් මේවා ගැන මටත් එහෙමද? සමහර නෑ ඉතින් ප්‍රශ්නයක් නෑ නේ වැඩි වෙන්නේ නෑ නේ. හරි අපි ඒක ගැන පස්සේ කතා කරමු. බලමු. අනිත් තරු කවුද කියලා. චමල් රත්නායක චමල් අයවන් ජනයි ප්‍රේ කණ්ඩායමේ අනික් සංගයා හ්ම් ඔබට ළඟසි ළඟදිම ජයශ්‍රී මංගලම් මුකුත් නැහැ නෑ එහෙම නෑ එකක් නෑ ඉතින් ජයශ්‍රී මංගලම් ඔය ජයශ්‍රී විතරයි මංගලම් නැතුව හතලේ කිනු ජයශ්‍රී මංගලම් ජයශ්‍රී හරි තවත් එක් තරුවක් ඉන්නවා කොණ්ඩෙ බැඳගත් දුමින්ද ශ්‍රීකාන්ත අකයිසිකයි සිකා පේ දුමින්ද ශ්‍රීකාන්ත අයිබෝන් අයිබෝ අද දෙන්න නම් එක වගේ අනික් කට්ටිය විතර අව දෙන්න තා මේ දෙන්න එක වගේ හැබැයි ඉතින් ඔය පිළිසත් එක තමයි යන සූදානම් වෙන්නේ මේ ගමන
අද බොහෝ දෙනා විශේෂම තාරුණ්‍ය නියෝජනය කරන පිරිසක් එක්ක වැඩි දෙනෙක් එකතුලා ඉන්නවා කියන විශ්වාසය තියෙනවා. හන්සලේ කියන හන්සලි වගේ අයලු අපි කොහොම කියන්න ඕනද නේද? ඉතින් ඒ වගේම තමයි ඉතින් මේ පිරිස බොහොම සුවිශේෂී උදක්ෂතා තියෙන අය ලස්සන සින්දු කියන ලෑස්තිලා ඉන්නවා. ඒ වගේම මේ ගීතවලට මිහිරි සංගීතයෙන් දායකත්ව ලබා දෙන්නේ විශාරද මනෝජ් පිරිස. ඔබට ස්තුතිවන්ත වෙනවා ලස්සන බෑන්ඩ් එකක් අධීක්ෂණය කරන මාට. ස්තුතිවන්ත වෙනවා තබ්ලා වාදනයෙන් මහේෂ් දිසානායක අයබුවන් මහේෂ්. ඒ වගේම කීබෝඩ් වලින් ලාලින්ද්‍ර හප්පු ගොඩ හරිනේ. ගිටාර් වලින් කපිල ගෝසල අයි බනිනවා ඉන්නකෝ. ඉතින් ඒ වගේමයි හැම කෙනෙම සූදානමින් ඉන්න වදබම සොඳුරු රාත්‍රියක් වේ කියලා. හැමනම් ලස්සන සින්දුවකින් වැඩේ පටන් ගමු. ආරාධනය ජනයිතයි ප්‍රියයිතයි ආදරේනි මේ ගීතේ ගන්නට. කාවටී එකා වගේ එකට හිටි එක පවුලේ උපල්ලසේ කළ ආරක්ෂා නාස්ලනුව දමනවාඩු කරත්තයක බඳිනවාඩ අපට හිටිය අපටි කැකුළු නාඹර වස්සා අයේ කකාවටී එකා වගේ එකට හිටි එක පවුලේ උපල්ලසේ කළ ආරක්ෂා ස්ලනුව දමනවාලු පරත්තයක බඳිනවාල් අපට හිටිය අපටි කැකුළු නඹර වස්සා කිරිලියා නුඹ වේවිලු කබර ගොයා නිදට ගියත් නවසරයක් ගන්නට වේවි ගල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා පනවලා දරුණු දන්න බන්ධන නීති එකයා ඒකකා වැටි එකා වගේ එකට හිටි එක පවුලේ උපල්ලසේ කළ ආරක්ෂා නාස්ලනුව දමනවාලු කරත්තයක බඳිනවාලු අපට හිටිය ලපටි කැකුළු නඹර වස්සා වලට වැටුණු එකා යකා වලටම ඇද ගනු මිසකා වලින් උඩට එන්නට අත දෙන්නට කැමති නැද හිතවතෙක් නැති ඒගෙන හිතුවොත් මෙහෙකි කසාද නම් කසාය හරි තිත්ත බේතකි එකයා ඒ කකා වැටි එකා වගේ එකට හිටි පවුලේ උපල්ලසේ කළ ආරක්ෂා නාස්ලනුව දමනවාලු කරත්තයක බඳිනවාල් අපට හිටිය ලපටි කැකුළු නඹර වස්සා එහා වැටි එකා වගේ එකට හිටි එක පවුලේ උපල්ලසේ කළ ආරක්ෂා ස්ලනුව දමනවාලු කරත්තයක බඳිනවාල් අපට හිටිය ලපටි කැකුළු නඹර වස්සා ඒ අපට හිටිය ලපටි කැකුළු නඹර වස්සා ඒ අපට හිටිය ලපටි කැකුළු නඹර වස්සා සුදි ඇ එතන පොඩ්ඩක් එයාලා එතන පොඩ්ඩක් ගෞරව කරා මගේ මැද්දෙන් පොඩි මද වයිලක් වගේ පටන් ගන්න ගැලේ ඉතින් නාස්ලනුව දාන්නේ කවද්ද
තම නැකතර මගුල් කියලා නෑලු මං හිතන්නේ ඒක දිනේ කියන්න බෑ තා එහෙනම් හොඳ නේද ලයිව් කියන එක විදිහට පස්සේ යයි එක සින්දුවක් කිව්වා ඒකට හරියට ඉදරතු කියන අනිවාර්යයෙන්ම පටන් ගන්න ඕනේ මේ දෙන්න වඩ ගහන් ඇවිල්ලා ඔය විදිහට වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ඔන්න හන්සලි කවරේජ් එකක් දෙනවලු මාධ්‍යවල කවරේජ් එකක් තමයි ඉතින් අතරම මේ දොලචේ ගැන කතා කරන්න කැමති නැත්තම් කමක් නැහැ ඉතින් වෙන දෙයක් කතා කරමු වෙන මේ මෙතන කතා කරන්න ඕනේ මේ තව ඉන්නනේ නේ ඔක බඳපා ඉන්නේ අතරම ලැජ්ජවලා හරි මං හිතන්නේ නෑ නෑ මම්ම දින මගේ පැත්තෙන් එපා බඳින්න එපා බඳින්න එපා අපි ආගේ බඳින්න එක ගැන පස්සේ කතා කරමු මුලින්ම අව මුලින්ම ගන්න පතාට එකද සිදුවා උතුරු දිශාව බල මේ ඩ්‍රයර් අතර ගන්න ඕනේ ආයි කොහේ මගද ඩ්‍රයර් එක අතර ගන්න අන්න ඒක ඒක මට කියන්න බෑ ඒ වතේ ඔව් ඒක ඩ්‍රයර් එකෙන් බ්ලෝ ඩ්‍රයර් කර බ්ලෝ ඩ්‍රයර් ඕකේ මාල ස්ටයිල් වචන අපිට දැන් යස් අපි බැක් කොම් කර බැක් කොම් ඒ කරනවත් සමගම හෙයා ස්ප්‍රේ භාවිත කරන්න ඕන අහා මේ මෙහෙම නිකන් උඩට යන විදිහට කැමති ආකාරයකට වට පිටිපස්සට උඩට පුළුවන් ඕකේ කැමති විදිහකට හදා ගන්න පුළුවන් බැක් සයිඩ් එකට ඊට පස්සේ ඔය කොණ්ඩේ ආපෝ යකටතර පත් කර ගන්න ඔබ මොනවද පාවිච්චි කරන්නේ ඒක වතුර තමයි නා ගන්න එක නා ගන්න එකට ගිහලා නා ගන්න එක පාන්දර එක දෙක දින වෙලාවක් ඒක අවුලක් අවුලක් නෑ වට ඔන්න ඔහම නා ගන්න දැන් මෙතන නා ගන්න ඉතින් අතරම කොණ්ඩේ වෙනසක් ඒ නිසා අපි ඒ ගැන කතා කරා හරි මොනවද මේ අවුරුද්ද තිබ බලාපොරොත්තු ඉෂ්ට වුණාද අරක නෙවෙයි අගෝස්තු කතන්දරේ නෙවෙයි මට ගන්න ආයෙ දෙන්න වයි ආයෙ දෙන්න වයි අමුතු විදියට නේ 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 වෙනපත්තර කරගන්න නේ ආ වුණා කරගෙන යන වැඩත් එක්ක මම අහන්නේ සීරියස් වුණා පොඩ්ඩක් ඒ වෙලේ වෙඩින් ගැන මතක් කරන්න එපා ගෑනු ගැන ගෑනු ගැන මතක් කරන්න ඕන එක වෙඩින් ගැන මේ නූ නේ ගෑනි මේ බය වුණා මේ 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 අවුරුද්දේ වෙච්ච දේවල් නේ වෙන්න තියෙන දේවල් වෙන්න තියෙන දේවල් ආ අපිට මේ අවුරුද්ද පටන් ගද්දිම සම්මානයක් හම්බුන සීලු දෙනාම සම්මානින් සෝෂල් මීඩියා අයිකන් ඔක්කොම හම්බුණා අපිට හම්බුණා අයිකන් ඔෆ් ද ගෞරව සම්මානනේ ඒක හම්බුණා අපිට ඔනරි අවෝඩ් එක හම්බුණා ඒක බලාපොරොත්තු වෙන්නේ තව ඉතින් මේ අවුරුද්ද මොනවයිද දන්නේ ටුවර්ස් තියනවා ගොඩක් යන්නේ වැඩ තියනවා ගොඩක් කරන්නේ මට ගෙදර යන්න ඕන මට යන්න දෙන්න නම් ගෙදර යනවා නේ 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 මේ ස්තුති කතාව නෙවෙයි ඔය ඒ විදිහට පටන් ගත්තේ ස්තුති කතාවට හරිම දුකයි ඔය අර ගේනු කිව්ව ගමන් ගේ අප්සෙට් ගියා මටත් ගහින් දැන්න ඔබ ගැණියේ තන්න නේ 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 උගන්න අලුත් නෑ නෑ මට විතරයි මට විතරයි මේ අවුරුද්දේ අලුත් ප්ලෑන් මොනවා හරි තියෙනවද 2020 අලුත් ප්ලෑන් කියන්නේ තියෙන එක කන්ටිනියු කරගෙන යනවා මේ ලොකේෂන්ස් වල හරි මේ වෙනසක් කරනවකව කරන්න යන වැඩවල නේද ඒ ෂූට් වල හැටියට අපි පාවිච්චි කරන කන්සෙප්ට් එකත් එක්ක ඉතින් ඒ තැන වෙනස් කරනවා යනවා හරි එතකොට ජනප්‍රියගේ ප්ලෑන්ස් මොනවද මේ මේ ස්ටේජ් ඩ්‍රාමා එකකට යනවා කියලා කිව්වනේ කොහොමද ඒක ඒක තාම පිටපත ඒක නේ කියමුකෝ පිටපත හදනවා මේ දවස්වල මේ දමිත්තලිකල කියලා අපි මිත්‍රය එක පොඩ්ඩක් වෙනස් විදියකට කරන්න තමයි හිතාගෙන ඉන්නේ පොඩි ඩ්‍රාමා ටයිප් එකකින් වගේ පොඩ්ඩක් ඉදිරියට දාන්න හිතාගෙන ඉන්නවා දැන්ට මේ පිඹුරුපත් සකසමින් තමයි පිඹුරුපත් සතුවත් හරිද සතුවත් දාන අකර අවලක් කියපන් පිඹුරුපත් වගේ ඒවා හදන්නේ කොහෙද කියලා හරි සතුවත් ආ සතුවත් දැන් මේ හරි තියෙන්නේ මේ ඉතින් ඒ වැඩේ කරගෙන යනවා දැන් ඉස්සරහට බලා ගන්න පුළුවන් තව මාස 6ක් 7ක් වගේ කාලයක් ඇතුළත පොඩ්ඩක් ෂෝ එක කරන්න ඉඳලා ඉන්නවා 2020 වලේ වගේ වැඩ තමයි තියෙන්නේ what ආ ඔලර මං කිව්වද මම පිඹුරු පස් නේ පොලම්පත් එතකොට මන් දන්නේ ඒ වගේ මේ වචන එන්නේ හැබැයි ලකා කොහොමද ප්ලෑන්ස් මේ අවුරුද්දේ අපි මේ අවුරුද්දේ
ඒක plan කරන්න plan කරගෙන ඉන්නවා. plan එක ඒක ලබන වටේ ඉඳලා බලන්න වෙන්නේ. නෑ මේ සෑහෙන දේවල් හිතාගෙන ඉන්නවා. අහහ මොනවද බා? රසික ප්‍රතිචාරය ගැන මොකද හිතන්නේ? රසික ප්‍රතිචාරය ඉතින් ප්‍රේක්ෂකව බොහොම ඉහළ තැනකට අරගෙන එලා තියෙන චරිතනේ මේ. ඔව්. ඒක සෑහෙන ලොකු දෙයක් කියලා මම හිතනවා මොකද රසිකයා හැමෝටම කැමති වෙන්නේ නෑනේ. පරිම රස වින්දයන දෙනක් දෙන කෙනාට තමයි කැමති වෙන්නේ. ඒ ආදරය ගැන මොකද හිතන්නේ? රසිකයෝ ගොඩක් අද බලාගෙන ඉන්න වෙලාව. ඔව් ඒ ආදරයට ගොඩක් ආදරේ. ඒ ආදරෙත් එක තමයි අපි මේ හැමදේම ඉස්සරහට කරගෙන යන්නේ. ඒක කියන්නේ ඉස්සරහට නේ. ඔව්. ඒකත් මොකද මේ ගොඩක් කලාකරුවන් මෙතනට එනවා. අපිට ඉතින් ඔයගොල්ලෝ ආවට පස්සේ මේ ආදරය එනවා කියලා දැනගත්තට පස්සේ ගොඩක් අය උනන්දු වුණා. ඉතින් ඒක නම් අපි ආවක් කියන්න ඕනේ. विशेष ප්‍රමිතිගත රූපලාවන්‍ය ගැන කතා කරද්දී අපිට ඩ්‍රීම් ඩ්‍රෝන් සමගම අමතක කරන්න බෑ. හැම වෙලෙම රූපලාවන්‍ය කියන සංකීර්ණ විෂය තුල අපි හරි ප්‍රමිතිගත දේවල් පාවිච්චි කරන්න ඕනේ. හරි දේවල් සංවේදනය කරොත් තමයි ඔබට හරි දේවල් පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම තමයි ඩ්‍රීම් ඩ්‍රෝන් ලිය බියුටි ස්කූල් එක ඕපන් කරනවා ළඟදීම රත්පලානේ ප්‍රදේශයේදී. ඒ නිසා මම ඒකන මතක් කරනවා විශේෂයෙන්ම රූපලාවන්‍ය හදාරන්න හරියට ඉගෙන ගන්න කැමති. මේ විෂය හරියට ඉගෙනගෙන රූපලාවන්‍ය කාර්යයක් පවත්වාගෙන යන අනිත් අයට උපදෙස් දෙන නම් ඔබ හරියට ඉගෙන ගන්න ඕනේ. ඒ ගැන දැනගන්න ඕන නම් 0740580035 අංකයට කතා කරන්න. 0740580035 අංකයට කතා කරොත් ඩ්‍රීම් ඩ්‍රෝන් රත්පලානේ ආරම්භ කරන්න සූදානම් වෙන පාසල ගැන තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේමයි ලස්සන ෆ්ලෝරා පිට කෙරේ තුලා ඉන්නවා. යන්න ලස්සන ෆ්ලෝරා වෙබ් එකට ගිහිල්ලා ඔයගලොන්ට කැමති දේවල් ඕඩර් කරලා ලස්සන දේවල් ටැග් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි කාර්යයක් තිස්සේ බොහොම හොඳ ඉතිහාසයක් තියෙන ආභරණ මන්දිරයක් තමයි ස්ට්‍රෝන් ඇන් ස්ට්‍රීම්. ස්තුතියි හැමෝටම කලාකරුවන්ට හැමදාමත් වටිනා ටැග් తీරනමනවා. Again over and mama gawa plan again over carry ki hill can mutton away kill on a plan other than kapan sen thank you very dannone english va dannone sam මම උස වැටිලු කියලා තව කිට්ටු වෙන්න කියලා ලොකු වන්නෙත් නැති ඉන්න ලොකු සීන් එකම දැම්ම උඹ වන්සේ හබල් ගාලා පොල්ලක් කරගෙන කියලා මට නිින්දක් නැහැ තාම අඩ නිින්දෙන් මම ජය එනවා අඩ නිින්දට ඉංග්‍රීසියෙන් කියනවා She smiles, killing me now. Miles, can't get rise. You're not the one I get size. And the ma fights, he gave me rules. Are you the one files? You're me human rights. Human rights on the single level, brother. අපි ඉන්ට සිටී නැගල පෙම් මුල්ෙම තෙරපීලා ලිප්ස්ටික් කුලාපු බෙතොල් පෙති මැත්තේම සිරවි මූ හොඳ මිනිහෙක් කියලා බොරු වැරදි ගොඩක පටලා ලව් අර්චස් උන හින්දා කඳුළු ගැලුවා යගනම කෙලුණා ප්ලෑන් මං ඉගල කියන්නේ නේද ඉන්නේ හොඳටම කෙලුණා වගේ
සදා දුකින් ඉන්නවාට වඩා නුඹටම අවසන් ගියලියා මියදින්නම් කැමතිද ඔයා මරාද වුණු පෙම්වතෙක් වෙලා සදා දුකින් ඉන්නවාට වඩා ඊට වඩා හොඳ කෙනෙක් සොයා යාළුවයන් නාහෙන් නොඅඬා මගේ කියා මට කෙනෙක් නෑ හුස්ම ගන්නවත් හිතක් නෑ උඹේ පිරිමිකම වැඩක් නෑ හුස්ම නොවැටුණත් කමක් නෑ හුස්ම නොවැටුණත් කමක් නෑ මගේම වෙන්නට ඕනෑ කියලා බලන්න ඉන්නයි කිව්වේ ඔයා එහෙම කියා සතියක් ගත වුන්නේ පැනල ගියා වෙන කෙකුගේ වෙලා ඔයා ගියත් මට නම් බෑ කිසිදා තනිකඩවයි මා ඉන්නේ සදා කලින් සැරේ කිව්වෙත් නොය ටිකමයි අනේ හිඳින් බං බොරුව නොදා අනේ හිඳින් බං බොරුව නොදා කෙනෙක් සොයා යාළුවයන් නාහෙන් නොඅඬා මගේ කියා මට කෙනෙක් නෑ හුස්ම ගන්නවත් හිතක් නෑ උඹේ පිරිමිකම වැඩක් නෑ හුස්ම නොවැටුණත් කමක් නෑ හුස්ම නොවැටුණත් කමක් නෑ දේවල්ල හැටියට නටබුන් හරි ඉතිරලා තියෙනක ලොකු දෙයක් කියන කිව්වා. හයි. දැන් මේ ටික දැන් හදාන්න එපේ. උටු ටික. හරි. මේ පැත්තෙන් කණ්ඩායම් නායකය කවුද? මෙයා. මේ පැත්තේ අරුණ පෙන්නන කවුරුද දැන් කැමරාවට පෙන්නන්න නේද? මේ මෙයා මෙයා අපි. ප්‍රියා එතකොට ඔයා යෝජනා කරන්නේ ඉස්සෙල්ලාම කවුද තරග වදින්නේ මේ තරගයේ සභාවේ මේ පැත්තේ නායකය මම ඉදිරිපත් වුණා එතකොට කවුද මේ පැත්තෙන් තරග මේ පැත්තෙන් මේ පැත්තෙන් එන කෙනා කිව්වම තමයි අපි කියන්නේ මේ පැත්තෙන් කවුද දෙන්නේ අවශ්‍යයි අපිට ඇඟේ හැටියට තමයි දාන්නේ දුලා තමයි එකට එන්නේ හරි දුලා එකට එනවා නම් අපි මෙහෙන් දානවා ඔයා පැහැදිලි කරනවා තෝරනවා
මන් දන්නේ නෑ ඔය දැන් මේ වකර මගන අයිටම් එක දැන් මොක දාගත්තා ඊපස්සේ නිින්දේ අයියේ ආ යන්න අවබෝධයෙන් ඉඳපන් ආ කවුද මේ පැත්තෙන් තෝරන් මේ දෙන්න මොනද නේ නේ මේ පැන්නේ නේ මේ පැත්තේ මේ පැත්තෙම තමයි ආ මේ පැත්තේ තරගෙන මේ පැත්තෙම ඉතින් මේ පැත්තේ කට්ටිය තරග කරන්න ඕන අපි යගෙන දෙන්නෙක් තමයි ඕනේ ඉතින් අපි දෙන්න කණ්ඩායම් දෙකෙන් කවුද දිනන්නේ කියලා බලන්න දිනන්නේ ඔව් එයාලා කණ්ඩායමක් දැන් ඔව් ඉතින් නායකයෙක් ඉන්න බෑනේ ඉතුරුන්න බෑ ඔය එකේ කට්ටිය සෙල්ලම් කරේ අපිට බලගින්න ඕන නෑ दुलाज එපැති අධීක්ෂණ මණ්ඩලයක් කියන්නේ ඒ කියනනම් ඕම්මා යන්නේ අධීක්ෂණ මණ්ඩලයක් කියන දිනුම් ගැදීමද දිනුම් ගැදීමද කියලා හරි අපේ කියනනම් ඕම්මා යන්නේ රෑට ප්‍රියාර පුරුදු වල රෑට යන්නේ ওই විදියට මේ අහන්නක මේ දෙන්නර මූනේ මේ දෙන්නර මූනේ මේ දෙන්නර මූනේ මූණ බලන්න බෑ ඉස්සරහා බලාගෙන කියන්න මට නම් පේන්නේ නෑ අලු වල්ලා තඩියගේ මූණ මේක තමයි ඔයාලට මේ මූණ තියෙන තැන දන්නවද මම කෝ ආ ඔන්න මේ ටික තමයි ඔයාලට තෝරන්න තියෙන්නේ ඒ කියන්නේ හරි ඔන්න පටන් ගන්න පටන් ගන්න තප්පර 30යි තියෙන්නේ අපි මොකද කරන්නේ මෙතන ඔබ කියන්න බලන්න බලන්න ඔබ සිලින්ඩර් එක ගලක අවධානය හිටි මේ දාන්න සිලින්ඩර් එකේ මූඩියක් තියෙනවා මූඩියක් තියෙනවා තුලේ ඔයාට උදව් කරන්න බෑ ස්ප්‍රේ කරන්න ඔව් ස්ප්‍රේ කරන එක අර ඉස්සර දෙන පොඩි ටිප් එකක් අන්නේ කටක් වගේ නෑ නෑ ඒක කටක් තියෙනවා ඒක කටක් වගේ තියෙනවා මෙතන නෑ නේ ඒක මේ සුවඳ වී මේ තුලේ තියෙනවා බලන්න मैदे අයියෝ දිනපම් බං මේ බාධා කරන්න ඕනද බාධා කරන්න ඕන වහන්න හරිනේ අපි ජීවිතේ සංග්ලාස් වගේ දාගෙන ඉන්නවා මම මල්ලන්නේ ඉතන ලොකුම් බාධා නැද්ද නැති ඉන්නේ ආ මේක අපි හිලුවට කියන්නේ පේනවා කියලා හරි පේනවා ආ මේකෙන් තොරන් ආ දැන් මම කියන්න ඕන තප්පර 30යි ඔබන් ඩිස්ටර්බ් කරන්න පුළුවා ඩබ් මේක රවුන්ද කියන්නේ වාට උදව් කරන්න බෑ වාට උදව් කරන්න බෑ උදව් කරුවේ නැහැ ඉතින් හරි මේක ඇදුවා මම හදන්න ඕනේ නැහැ මම හදලා නිකේ නැහැ කියා ඒක යටම තියලා ඔව් ඒකනේ ඔබ ගියා ඔයාලට බාධා කරන්න පුළුවන් මේක මේ මේ කලිනුත් මේ අර කූඩේ තිබ්බද මේ ඔව් කලින් ගත්ත එක වගේ ගත්ත නෑ 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 ඒ වගේ නෙවෙයි ඒ වගේ නෙවෙයි හරි කූඩේ අල්ලන්න එපා කූඩේ ඒක අල්ලන එක වැරදි පොඩයි ඩා කූඩේ අර මචං කොකා වගේ එකක් තියෙනවා මචං අල්ලන එක වැරදි 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 ආයි දන්නකෝ නිකන් මේ මේ කොක්කු කොක්කු දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා හෑන් හෑන් වොෂ් එකක් වගේ මචං අර කොකා තියෙනවා මචං ආ ඒවා තියෙනවා කූඩේ මචං ඊට යට දාර තියෙනවා දාර ඊට යට දාර තියෙනවා රව මේ මූඩියේ දාර තියෙනවා මේ මූඩියේ දාර තියෙන මොන මොන පැත්තට තියෙන්නේ दिखाते
සැපට වැඩුණු කය පොළොවට දිරා යති දනෝවේ බබුටත් මරු ළඟාවිති පිනට දුඩුණු දේ පමණක් ඉතුරු වෙති ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යති සැපට වැඩුණු කය පොළොවට දිරා යති අපට නොවේ බඹුටත් මරු ළඟාවෙති පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති සුවඳ නැති වෙයි පෙති හැලුනාම ගතේ රුසිරු නැති වෙයි රැලි වැටුනාම ගංගේ මහිම නැති වෙයි දිය සිඳුනාම දුන්දේ සුවඳ පවති ලොව හැමදාම සපයාගෙන කෑම බීමෙන් හොඳ බීම මවුගේ කිරිබීම දීමෙන් හොඳ දීම දුගියට දන්දීම ඇමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම කෑම තනියම වළඳන්න එපා අසරණ කෙනෙකු ආවිට එලවන්න එපා අනුවන කමින් පව් සිදු කරගන්න එපා නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා එක හිතක් නැති බවත් ඔබ නොලැබෙන බව දැනත් මියදුනා පෙම නිසා මා බූරුවෙක් රත්තරන් ඔබ රන් කඳක් කිසිතරම් දුන්නේම මට දුක් ගොඩක් පෙරෙනවා පුතු පවා මට එලිනවා රත්තරන් මාමල දවසට ගමෝටේ තියන පාප පුරා ඔය සුදු දෑතින් පාප අරගෙන ගන්න සුදු නොනා මාමල දවසට ගමෝටේ තියන පාප පුරා ඔය සුදු දෑතින් පාප අරගෙන ගන්න සුදු ආමියා
වරු වෙම්කරුවේ පිස්ස වගේ නිරතුරු ඔබ නොමැති නම් මැට්ටියේ මින් මතු ලොරියකට යට වී කර ගමි අනතුරු මාමල දවස ගම් මට උදව් කරලා දෙන්න මාමල දවසට ගම වටේ තියන තාප පුරා ඔය සුදු දැතින් පාප අරගෙන ගන්න සුදු නොනා මාමල දවසට ගම වටේ තියන තාප පුරා ඔය සුදු දැතින් පාප අරගෙන ගන්න සුදු හිතක් නැති බවත් ඔබ නොලැබෙන බව දැනත් මියදුනා ප්‍රෙම නිසා බූරු ඉකිරත්තරන් ඔබ රන් කඳක් ඉස්තරම් දුන්නේ මට දුක් ගොඩක් පෙරෙනවා කොටු පවා මට ඇඬෙනවා රත්තරන් මාමල කවුරුන්ද ඔගොල්ලෝ ප්‍රිවියු එකක් දෙන්න මුලින්. ඔගොල්ලෝ. ඔගොල්ලෝ කියන්නේ මේගොල්ලෝ. මේ හොඳට බුලට් ගන්න උන් නෙමෙයි. හරි කමන්නේ බාගෙන. මේ ටීම් එකේ කියන තමයි ඉස්සෙල්ලා. ප්‍රිවියු එක. හවුද මම හොඳට මම. හරි. ආ උන් පටන් ගන්න. ඔය තුන්දෙනා. හරි. බුටුවක් දුන්නේ අපරාදේ මේ මෙහෙ ඉන්නේ මේ ගණන් කළා කිව්වා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17ක් උගල ගන්න ඕනේ එතකම කියන්නම් අපේ සෙල්ෆි තරඟය මේ වෙලාවෙත් විවෘතයි උගලද පුළුවන් මේ වෙලාවේ ස්ටාර් වෝස් බලන්න ගමන් ගිහිලා සෙල්ෆි එකක් ගන්න ෆැමිලි එකෙක් හරි ගෙදරින් තව කෙනෙක් එක්ක හරි කොහොම හරි සෙල්ෆි එකක් තරගෙන අපේ පේජ් එකට ඔගොල්ලෝ අප්ලෝඩ් කරොත් හැම ඩ්‍රීම් රෝන් ලිව් බියුටි වෙතින් ටැග් පාස්ලයක් ලැබෙනවා. අර ඔයගෙන 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 හරි. මොන හරි වංචනික දෙයක් සිදු වුණාද? නෑ 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 අපි වංචා කරනවා තමයි. මේවා පේන ඔක්කොම අපි වාර්තා පිටවන්න වැඩිපුරම බෝල ගන්න. ආ හරි ඕකේ. තුන්නේ නෑනේ හන්සලි මෙදිරපම් දැක්කෙත් නෑ. බර වැඩි උද්දන්නේ.
ආයේ බෝල දා ගන්නවා වගේ මොකක් කරලා හරි දැන් මේගොල්ල කියන 12 ඉන ගත්තේ බෝල නෑ පහල 16යි අම්මෝ කියන්නේ 17ක් ගන්න ඕනේ ආ අය ඉතින් ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න සෙල්ෆි එකක් අපිවත් තේන මිත් අප් ගන්න ලස්සනට හරි ළමයි ස්ටාර්ට් කරමු ඕකේ හරි හරි පොඩයි නා හරි ගන්න ටෙම්පෝ එක අඩු කරන්න ටෙම්පෝ අඩු කරගම අපේම කලබල වෙනවා හරි ඔට්ටු වෙන හරි සින්දු තරගයි මේක ගණන් කරන්න අවශ්‍ය නැහැ හන්සලි දිනනවා. අපි වර්තමාන පොත දාන්න ඕන. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26. එච්චර ගොඩක් ආවේ කොහොමද? දැන් ගිනස් වර්තමාන පොත දාන්න. මෙතන වාර හොර වැඩක් කරා අර මං කතා කර කර ඉන්න වෙලාවේ. ඕ. නෑ අයියෝ පොඩි උසෙල්ලක් කරලා වගේ නේ කයක වගේ හරි ගෙදර හිටියත් එක මෙතෙන් ආවා තේරෙන්නේ නැහැ ඒක නෙමෙයි අර මොකද මේ සොයා මීට් කතාව මෙලෝරක් නේද ආ මේ සම්මාන ගත්ත එක නේද ඒක අහන්න බැහැ මට අමතකුණා නෑ නෑ ඒක මේ සමහර කට්ටිය වෙන වැරදි විදිහකට අරන් තිබ්බා මේ මම හිතාමතා ඒ කියන්නේ ලැජ්ජ කෙරුවා කියලා මේකට මේ ආයතනයට ඔය වෙලෙම හැදුවනේ ඒක ඔව් ඒ වෙලෙ මේ අපිට හම්බ වෙන වෙලාව අඩු වෙන කතා කරන්න හිතේ තියෙන ඔක්කොම ටික කියන්න ගියොත් මම තාම කියනවා එහෙනම් එතන ඔය ගැන ඔව් ඒක කිසිම දෙයක් කිව්වේ නැහැ ඒ කියන්නේ ඔක්කොම ටික කියන්න බෑ ගලපන්න අමාරුයි තේ වචන ටික හිතරේන ටික කිව්වා ඒක කිව්වේ ඇත්තටම මෙලෝරහක් නිත සොයා මීට් කිව්වේ බනම් මේ සොයා මීට් වල කොහොමත් රහක් නැහනේ ඔව් ඒවට දානවනේ රසකාරක ඔව් දැම්මට පස්සේනේ බර රහ වෙන්නේ හ්ම් එතකොට සොයා මීට් කියන්නේ මෙලෝරහක් නැහැ කැමැති රහ දාගන්න තියෙන්නේ මේ ආටුයි සොයා මීටුයි කියන්නේ දෙකක් ඒකනේ එනවාට ඉතින් ආට් වලට එක සාධාරණයක් කරුවේ කම්පැනි ඕක මම කියන්න ගත්තොත් එහෙම තරංග හරි හරි කියලා පිට තට්ටු කරලා යන්න කියනවා ඒ විදිහට කියන්න දෙන්නේ නැහනේ ඒකයි කියන්න උමන වුණේ ආටුයි එතන අපි තේරුම් ගත්ත එක තමයි වග ඉතාලම වග කිවි යුතු ඒ කියන්නේ රජයක් කිමත් නොකරන දෙයක් මේ වගේ ඒක තමයි කිව්වේ ඒ කියන්නේ ඔව් මේ සංස්කෘතික අත්‍යවශ්‍ය තියෙනවා ක්‍රීඩා යෞවන කඩේ තොමත් තියෙනවා මේ විදුලි සංදේශන හා නියම කොමිෂන් සභාව ඒ වගේ දේවල් තියෙනකොට තමයි ඒවනේ සාමාන්‍ය දැන් අපෝ දෙන්න ඕනේ. හරිනම් දෙන්න ඕන කට්ටිය එහෙම ඉඳෙද්දි මෙහෙම කට්ටියක් තමයි කරන්නේ කියන එක තමයි ඒ කිව්වේ. උඹ කියපුවේ කියන්න හදපු එක අපිට තේරුණා. තේරුණානේ. උඹ කිව්ව විදිහ අවුලක් නිසා තමයි මම හිතන්නේ උඹත් ඒ ගොනේ කියලා. දැන් අපිට තේරුණා කියලා මම කියන්නේ. දැන් කාට තේරුන්නේ නැත්තේ? නෑ නෑ මට එහෙමෙන් කමෙන්ට්ස් වල මම දැක්කා මේ නිතර සම්මාන දීපු කම්පැනිය ටයිම් මේක අබයින්නේ කියලා. ඒක කවදාත් එහෙම කියන්නේ නෑ. නෑ දැන් ඕක මේ හරි හොඳයි මේ කරපු වැඩේ. ඉතින් කියලා කිව්වනම් ඕක වෛරල් යන්නේත් නෑ මිනිස්සු බලන්නේත් නෑ සම්මාන ඇති වැඩකුත් නෑ. අපේ මිනිසුන්ට ඕනේ කොහොම හරි බැන බැන හරි බලන්න දෙයක්. මේක ඇත්ත ඒකත්. ඇයි ඒක මේ ස්තුති වායක බුම. ඔයාට ගොඩක් ස්තුති. ඔයා මාරයින යන්නේ. ආ? ඇයි ආඩි ස්තුති කරන්නේ? නෑ හොඳයි ලස්සන්ට ඇඳලා ඇවිල්ලා තියෙන එක. නෑ කොහොම වුණත් ඉදයක නිවැරදි කරේ. ඉතින් ඒ වගේ කමෙන්ට්ස් දැක්ක නිසා thank you. එහෙම තමයි වෙන්න ඕනේ. අද සම්මාන දෙනවද අපිට? නෑ අද සම්මාන මුකුත් නෑ. ආ හන්දේ අපි සින්දු කර යනවද? සින්දු කර යන්. කවුද ඊළඟට ලෑස්ති වෙලා ඉන්නේ සින්දු කියන්. ආය. ඇයි ඕක බෑ. ඔය ඩබලද? ආ ලු 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 ලු. එනගෙන. ආ තව පැය භාගයක් තියෙනවනේ.
බෑන්ඩ් එකට නැගෙන්නේ නිදිනා. අයි ගාන ඉඳ ගියා කියලා කියන්නේ. මේ බෝල ටික මං අස් කරලා දෙන්නද? හරි හරි දැන් ඔකම තස් කරන්න වෙනවා. අනේ ඔය ටික ඇදලා දැන් මේ බිම්. හරි හරි එක් කරලා දෙන්න. ලොකු දෙයක් ඒක. සාමත් අපි ඉතින් ගෙදර අස් කරන්නේ මං තමයි. විටක දිහද මඩල
පුරේ සමාධියයි විටකදි හද මඩල කොටුවේ බැම්ම වගේ රැකවරණය දුන්නා උණ වටුනේ වෙරළ වගේ සුන්දර බව මෙව්වා උම්මානේ වතුර වගේ දුන් සෙනෙහස කත්තා තරගමේ දෙවිඳුන්හට මගේ දුක මම කිව්වා නුවර එළිය සිසිල් බවයි පිටක දිහද මඩල මහවන්නේ වියලි බවයි පිටක දිහද මඩල කොළම්පුරේ රුදුරු බවයි පිටක දිහද මඩල සමාධියයි විටකදි හද මඩල මහවැලි ගඟ බෙදුවා වගේ ඔබ මාවෙන් කෙරුවා දුන් හිඳ දිය ඇල්ල වගේ මගේ හිත ඇද වැටුණා උන්නස් ගිරි කන්ද වගේ හුදකලාවේ උන්නා ඉසුරු මුණිය පෙම්වලට මගේ දුක මම කිව්වා නුවර එළිය සිසිල් බවයි පිටකදි හද මඩල මහවන්නේ වියලි බවයි පිටකදි හද මඩල කොළම්පුරේ රුදුරු බවයි පිටකදි හද මඩල අනුරපුරේ සමාධියයි විටකදි හද මඩල ස්තුති ඔහොම මම පොඩ්ඩක් කියන්න කර කෙවිලිය වෙනවා කියන සින්දු මියුසික් නැතුව පොඩ්ඩක් රික්වෙස්ට් තියෙනවා අපිට මේක ඉල්ලී ප්‍රේක්ෂක ඉල්ලී දසමල්ලිගේ බංගලාව දසමල්ලිගේ බංගලාව නාට්‍ය ඊටක් පොඩි ගැලලා කියන්නේ මයික් එක ගන්න මයික් එක කියමු නේ මම මයික් එක හා කෙවිලියෝ එනවා ඇවිල්ලා යනවා එනවා ආයෙත් නලුතින් එනවා කෝලට කූඩුවේ නැවෙන්නේ කිසි වෙනසක් කෙවිලියෝ එනවා ඇවිල්ලා යනවා එනවා ආයෙත් නලුතින් එනවා කෝලට කූඩුවේ නැවෙන්නේ කිසි වෙනසක් මුලදිම කොමලයි හරි සුන්දරයි මගේ ජීවිතේ කාලා බීලා බීලා කාලා ආතල් මේ ජීවිතේ කෙවිලියෝ එනවා ඇවිල්ලා යනවා කූලට කූඩුවේ නැවෙන්නේ කිසි වෙනසක් ටික ටික ගින්න මෝදුවේයි ඇය වැහැරීමයයි මගේ ජීවිතේ මගේ ජීවිතේ ලව බල්ලටමයි හේතුව දෙයෝ දනි මගේ ජීවිතේ කාලා බීලා බීලා කාලා අතල් මේ ජීවිතේ කෙවිලියෝ එනවා ඇවිල්ලා යනවා කෝලට කූඩුවේ නැවෙන්නේ කිසි වෙනසක් ඒ ඇවිල්ලා යන කෙවිලිය කොහෙද දන්නේ නැහැ. ප්‍රියල්ගේ මුදුම කරදරයලු තිබ්බේ.
කෙවිලියෝ එනවා යනවා යටත් වෙනසක් නැත. ගොඩක් කියපන්. මේ දින්නේ කියලා. හා. කරදරයක් නෑ ආවිල්ල නෑ. කාගේද? කියන්නේ. ප්‍රියාගේ ජීවිත කතාව උදේ කියන්නේ. වෙනසක් නෑනේ මේ. තලලිකෙන් ගුටි ගන්න යන්නේ. වෙනසක් නෑ. හරි. දැන් වෙනසක් වෙන්න යන්නේ. ගීතෙන් ගීතය. ටිකක් කතා කරගෙන ඉමු ඉස්සලා. නේද? අපිට කියන්නේ කො අධ්‍යාපන ලම පාසල එහෙමයි පැත්තේ. මම ඉතින් අධ්‍යාපන සුසුකම් කියලා. මාගේ දෙක ගන්න නැවගත්. අධ්‍යාපන සුසුකම් වුණා. බය වුණා යට අගල. නේ නේ පාසල මතක් කරගන්න. මයිගේ මුලින්ම මීගමේ. මීගමේ අරිස්තන්ද ජාතික පාසල. එතකොට ඒ කාලේ කොහොමද කලාවත් එක ගොඩක් හිටියද මේ මොනවා තිබ කුසලතාවය නෑ කිසිම සම්බන්ධතාවයක් නෑ පාසලත් එක්ක තමයි පාසලත් එක්ක ඉස්කෝලේ ගියා කිසිම පාසලත් එක්ක තමයි නෑ නෑ කලාවෙක් කියව ලොකුඩේ සම්බන්ධ තිබ්බ නෑ මම චිත්‍ර කරේ මේ කලාවන්නේ මේ දෙක හරි ඉතින් මං කියන්නේ මෙයා මේ නෑ මං අහන්නේ පාසල් කාලෙත් එක්ක පටලවන්නේ බයින් හරි හරි සමහරවිට ඔව් අනේ යාගෙන ගල්පගෙන ලංගනේට මෙමු නෑ මම මිනිහගේ වෙන සම්බන්ධයක් තිබුණා සම්බන්ධ වෙන නේද සම්බන්ධයක් තිබ්බා සම්බන්ධයක් තිබ්බා යන්න දෙන්නේ නැහැ මනසට කියන්න දෙන්නේ නැහැ තුමනේ මම පිටරට කියන්න මම කියන්නේ හරි වාක්‍යයක් හරි ඉතරයි එතකොට ඔයාගේ චමල්ගේ ඉස්කෝලේ මම ඉස්කෝලේ දෙකකට ඉස්කෝලේ තුනකට ගියා මුලින්ම එකේ ඉඳලා පහ වෙනකන් රාජකීය විද්‍යාලයට ගියා කොළඹ නෙවෙයි ඉතින් ජයිල කොළඹ නෙවෙයි තෙරිජුල රාජකීය පස්සේ ශිෂ්‍යත් ෆේල් වුණාට පස්සේ ඊට පස්සේ තෙරිජුල මධ්‍යම විද්‍යාලයේ ඒ ලෙවල් කරේ මාතර සන් තෝමස් දෙවින්දගේ මම නුවර මාවිල්මඩ මහාවිද්‍යාලයට ගියා ගමේ ඉස්කෝලේට අනිෂ්ක මම මේ මතක නැහැ වෙන්නප්පුව ජෝසප් විශ්වවිද්‍යාලය වෙන්නප්පුව හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලයට කෙටි කාලයක් හම්බන්තොට ශාන්තමේරි විද්‍යාලයට ගියා මාස කිහිපයක් ඊට පස්සේ කොළඹ ආනන්ද විද්‍යාලයට පහවසරෙන් පස්සේ හරි බොහොම ස්තුතියි ඔයා කොහෙද ඉස්කෝලේ ගියේ අපි දෙදෙනා නුවර තමයි නේද ආ මම මහනුවර උසස් බාලිකා විද්‍යාලේ ආ හරි එනම පොඩ්ඩක් එක කියන්න බෑ පොඩ්ඩක් කොස් විදිර ආ කැන්ඩි හයි ස්කෝල් මාස මචං වතුර හරි හරි ගන්න මයික් එක ගීතෙන් ගීතය ගීතෙන් ගීතය ආ ඔව් මොකද හරි එහෙනම් දෙන්නේ ඔයාට හයන්න මොකද හංසලේ නිසා හයන්න හංසලේ ආ අන්තානට ඔව දුන්නොත් නම් කියන්න බැරි නේද මට දුන්නේ හයන්න විතරයි වෙන මොකුත් ඕනේ නැහැ බෑ වෙන වතර කියන්න එපා ඊට පස්සේ යකුරෙන් ඉවර වෙන්නේ ඒකට තමයි සින්දේ වතර කියපන් සින්දේ වතර හරි අන්තානට පායන හඳ ලස්සනයිද තියන්න මානු දකින ඒ පුර හඳ නුඹට හැකිය දකින්න අන්තානට පා අන්තාන කයලා තියෙනවා කයන්නද ටා අන්තානෙට මේක ගානවටි ගානවටි කනව දොර වහන පොල්ලොටයක් අරගෙන සිය මුලත් පිට හමනවා අනේ සියේ අමල් මිසු කතන්දරේ කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ
ඇස්තක වාගේ මුගලන් සහ නුඹ පිය රජු සෙවණේ උන්නේ මේ ඒකනේ ලස්සන වැඩි අරුන් කියන බින්දු එකකම ඌදාන්නේ ආහා නෑ 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 අපි ඇඩප්ට් කරනවා මගේ නස් නෝනා ජී වෙනවා නිතර නෙවෙලේ ඒනුනා මගේ නෝනා මගේ නස් නෝනා ඔයා සිල් කුමරිය ස්පිරිතාලේ लसन मगे किरेले सुरताल लसन पिपुल वन मलगल पीर नदियवेल मंग आसा करन मैने कटे नील ला ఊరుడ హెన్నే లాఫో వాట్ లాఫో లా లాఫో లావలు లాఫో లావలు లా లా మైన గద్దియా ఏ మైన గద్ది లియ తంబరా ఓ ముదు కుసుమకి ఏ నౌ సంగీ ఇవన వంటనే సంపై उदरटाई महत दुंदराई पटे ममुकु पर ගණින් පරවාගේ බදින පාරදි කැලි බල බල මහ පාරේ හරි කලබල යම්බඩෝ වෙස බලන්න යම්බඩෝ වෙස බලන්න සකම වෙස ගණින් පරවාගේ බදින පාරදි කැලි බල බල මහ පාරේ හරි කලබල යම්බඩෝ වෙස බලන්න නවත්තර කමි නවත්තර ගා යම්බඩෝ වෙස බලන්න ලබන අවුරුද්දේ තේසම් බලන්න බණ්ඩෝ ඩයන්න දා ගණ ගන්න එකයි එකයි ඩග් ගන්නවා තුනයි ආ ඩග් ගන්නවා හතරයි පහයි හතරයි ඩයන්න ඩයන්න පයි ඔන් පරාදයි හා මගද මේකල පරාදයි හරි ඕගොල්ලෝ දිනු ඩිංගි සිඩිංගාරේ තාගෙන බෝල් කමු මාලේ සින්දු කිව්වේ අපි තමයි සලකෙරි පොඩ කාලේ අර නහුදා ඩිංගි සිඩිංගාරේ තාගෙන බෝල් කමු මාලේ සින්දු කිව්වේ අපි තමයි සලකෙරි පොඩ කාලේ හා මොකද ඊළඟ එක දන්නේ නැහැ අපි මතක් කරනවානේ මේ වෙලාවේ බොහොම සතුටින් මේ කාලේ මේ සජීවී විකාශය යන අතරේ මතක් කරනවා අපේ ස්පොන්සර්ස්ලා Dream Drone Lew Beauty ස්තුතිවන්ත වෙනවා ඒ වගේමයි රත්මලානේ රූපලාවන්‍ය පාසල ළඟදීම ආරම්භ කරන්න නියමිතයි ඒකටත් මතක් කරන රූපලාවන්‍ය විෂය හදාරන්න කැමති අයට ඔන්න යන්න පුළුවන් Dream Drone පාසලට ඒ වගේම තමයි ලස්සන ෆ්ලෝරා ස්ටෝන් ඇන්ඩ් ට්වින් හැමෝම මතක් කරනවා විශේෂයෙන්ම අපේ ස්ටාර් වෝස් වල ලොකු ශක්තියක් වෙනවා අපේ ස්පොන්සර්ස්ලා මේගොල්ල මේ තෑගි බෝග ගැන තමයි කතා කරගෙන ඉන්නේ. මං ගත්තද? නෝ වැඩි බඩ ගන්න. එක්ස්පයර් නෝද මං ගියා. පටන් ගන්න. මේ තෑගි බෝග ගැන තමයි කතා කරගෙන ඉන්නේ. අපි බොරුවක් කියන්නේ. කොහොමද මං හිතන්නේ අද ලයිව් එක ස්ටාර් වෝස් හරිම ලස්සනයි කියලා මම හිතනවා මේ බොහොම ඕගොල්ලෝ ආදරය කරන කට්ටිය ගෙන්නුවා ඒ වගේමයි හන්සලිත් ගොඩක් මහන්සි වුණා මගෙලම ගෙන්නන්න මුදුර මෙබ පරාත්තර ඉන්නවා කියලා කිව්වේ නෑ අපි අපේ මහන්සි එකාවේ නේද ඔය මහන්සින් නෑ කොහොමුණත් අතරම thank you very much කියලා කියන්න ඕනේ අනුෂ්ක ඔගොල්ලෝ හැමෝම ටීම් එකක් විදිහට ලස්සනට ඇවිල්ලා අපි ප්‍රෝග්‍රෑම් එක ලස්සන කරා ඉතින් මොකද හිතෙන්නේ මේ අපිත් එක්ක කතා කරපු කාලය අද ලයිව් හිටියා හැමෝම ප්‍රේක්ෂක බලාගෙන හිටියා සජීවී විකාශේ අදහසක් දෙන්න බලයි මේ ඕගොල්ලත් එක්ක කතා කරපු කාලයට වඩා ගොඩක් සතුටයි මේ අපේ ජනප්‍රිය අයියා ලකයිස් එකයි අයියලානේ අයියලා අපි මුලින්ම වෙන නාලිකාවක තමයි ටීවී ප්‍රෝග්‍රෑම් එකදී හම්බුනේ ඊට පස්සේ අවුරුදු ගානට පස්සෙම අපි කට් එක තුනේ මේ ලකයිස් එකත් එක්ක පළවෙනි පාර ඉතින් අපි සෝෂල් මීඩියා වලින් ආපු මිනිස්සු YouTube සහ Facebook මාධ්‍ය හරහා ඒ වගේ කට්ටියට මෙහෙම වැලියු එකක් දෙන එක ඉතාමත්
ප්‍රීතිමත් සහ වටිනා එක. ඉතින් අපි මෙහෙම එකතු කරපු එක ඇත්තම අපිට එහෙම හම්බෙන්න වෙලාවක් හම්බෙන්නේම නැහැ. විශේෂයෙන්ම ඉතින් වෙඩින් එකක් වෙන්න ඕන නැත්තම් මලගයක් වෙන්න ඕන නැත්තම් මොකක් හරි කාගේ හරි අතක්වත් කැඩෙන්න ඕන නැත්තම් කැඩෙන්න ඕන නැත්තම් ඉතින් මොකක් හරි සම්මාන දෙන්න ඕන. ඊළඟ පාර අපිව ගෙන්න ගන්න ඕන නම් මේ වගේ තැකි ගොඩක් එක ප්‍රෝග්‍රෑම් එකකට කතා කරන්න. අපි අනිවාර්යෙන්ම ගන්න බොහොම ස්තුතියි සියත නාලිකාවට YouTubers ලව TV වලට ගෙනල්ලා මේකේ තියෙන වැලියු එක තව වැඩි කරලා දෙනවා. Thank you. මේක කිව්වේ social media වල. Social media විශේෂයෙන්ම වස්ති කණ්ඩායමේ එතකොට අපි දුරාජ් කිනුත් දැනගන්න කැමති අද දවසේ මේ වෙලාව ගැන. හරිම විනෝදයි. විනෝද වුණා. අනු සතුරුයි වැඩේ ගැන එතන මේ 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 අපි කට්ටිය එතන මුගද උග කාලෙකින් මෙහෙම අම්මුනේ ලකයිසි ගායලා පළවෙනි පාර අම්මුනේ එතන සතුරුයි මෙහෙම දැක් කරපු එක මම අපි එකතු කරපු එක ගැන මට සතුරුයි. හරි. ඉතින් වස්ති මේ දෙන්නට බොහොම ස්තුතියි වගේමයි ජය වේවා ප්‍රාර්ථනා කරනවා. තව තවත් රසිකයන් අතර වැජ බෙන්න මේ ගමන යන්නට ශක්තිය දෙන්න ලැබේවා. එතකොට අපේ ජනයි ප්‍රියයි කියන්නක බලන්න චමල් ප්‍රදීප් දෙන්නේ උසපැත්තේ රංග උසපැත්තේ පටන් ගන්නලු. අතරම මේ මේ පානේ අතරම මේ අටෝනිය සියද ටීවී නාලිකාවට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මොකද හේතුව මේ ගොඩක් අය එක එක තැන් වල ආව ප්‍රශ්න තමයි මේ අපේ කට්ටියගේ මේ ගොඩක් තියෙනවද පොඩි කම්පිටිෂන් එකක් තියෙනව නේද? එහෙමයි නේද? ගේමක් තියෙනවද? තරහද ගොඩක් මහන්නේ තරහද කට්ටිය මොකෝ කතා කරනද අනික් අය කියලා විශේෂයෙන් කියන්න ඕනේ අපේ අතර එහෙම කිසිම අතර මෙතන කට්ටිය ගොඩක් අය නැහැ. ගප්පියා නවුරාන් පොඩ්ඩා අමතකුණා නම් කියන්නේ රටා විශේෂයෙන් ඉතින් ඒ වගේම ඉතින් ඒ වගේ අපේ එක ටීම් එකක් අපි ඔක්කොම අඳුරනවා සහ මේ බොහොම හිතවත් කමින් මේ වැඩේ කරගෙන යන්නේ සන්තෝෂෙන් ඉන්න තමයි මම හිතන්නේ අපේ මේ අදගත් ටීම් එක සන්තෝෂෙන් ඉන්න වැඩ කරන පිරිසක්. ඉතින් ඒ සන්තෝෂය දෙන්න අපිත් ඔක්කොමත් සන්තෝෂෙන් ඉන්න මිනිස්සු ටිකක් විදිහට මම බොහොම මනුස්සකමින් ඒ මනුස්සකම ෂෙයා කරගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ තැනකට ඒ වගේ ටීම් එකක් ගේන්න සිය ත්‍රීවි ස්ටාර් වෝස් ප්‍රෝග්‍රෑම් එකට විශේෂයෙන් ස්තුතියක් දෙනවා අපි කට්ටියව ගෙනහැල්ලා මේ වගේ අනුෂ්කෝ වගේ තැනක් දුන්නට බොහොම ස්තුතියි. Thank you චමල්. හේතුව මේ දැන් YouTube එක කියලා කියන්නේ නිදහස් මාධ්‍යයක් ඕන එකක්. අපේ වීඩියෝ එකත් බලද්දි න්ියුස් යනකොට අටේ එක channel එක විතරයි බලන්න පුළුවන් න්ියුස්. අනිත් ඒවා මග යනවා. YouTube කියන්නේ එහෙම concept එකක් නෙවෙයි. ඕන කෙනෙකුට ඕන එකක් බලන්න පුළුවන්. ඉතින් මේ අපිව එකතු කරපු එක මම හිතන්නේ මම කලිනුත් කිව්වා 100ට විශ්වාසවන්ත වෙනවා. මම හිතන්නේ රයිගම් මෝඩ් එකටත් මීඩියා ස්පොන්සර් එක දීපු එක. මොකද හේතුව يعني සෝෂල් මීඩියා කියලා කියන්නේ දැන් එන්න එන්න ෆයිට් කරනවා මේන් මීඩියාත් එක්ක. ඒ වගේ වෙලාව රිස්ක් එකක් අරගෙන සාමාන්‍යයෙන් එහෙම ගන්නෙ නෑ channel එක. ඔව්. ඉතින් ඒක නිසා 100ට බොහොම විශ්වාසවන්ත වෙනවා මේ ඒ ඒකටත් මීඩියා ස්පොන්සර් එක දීපු සම්බන්ධ 100ට මාධ්‍ය ජාලයටම. ඉතින් සහ ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් ඉතින් අර කට්ටියක වගේ ගොඩ කාලෙකින් තමයි අපි මෙහෙම තමයි හම්බෙන්නේ. මේ ඊට අමතරව ඉතින් හම්බෙන තැන්වල ගොඩක් කාලවලට ඔව් මෙහෙම ගැහුවට බෝලේ අල්ලගන්න අමාරුයි අනිත් පැත්තේ ඉන්න එක්කෙනා අර මේක වගේ නෙවෙයි නේද? ඔව්. Thank you ජනයි ප්‍රියයි උදේනගේ සීලු කටයුතු සාර්ථක වෙනකල් ප්‍රාර්ථනා කරනවා සියත නාලිකාව වෙනුවෙන්. එතකොට අපේ ලක්මාල් අදහසක් දෙන්න. ලකයි මට මේ මේ අනුෂ්ක කිව්ව කාරණාවම තමයි. ඒ කියන්නේ YouTubersලා හැටියට දැන් අපි මොනවාද සම්මාන උලෙලක් තිබ්බා. ඒක ගැන කතා කරෙත් සියත ඇත්තටම ඒකට අනුග්‍රහය දැක්ුවෙත්. ඉතින් මේ සම්මාන ලැබුණද කින්ද මන්ද ඒකට වැඩිය YouTubersලා විදිහට අපිව මෙතෙන්ට ගෙන්නපු එක ගැන මේ ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද මේ වගේ වැඩසටහන් මේ විතරක් නෙවෙයි තව තැන්වල තියෙනවා. නමුත් අපේ වීඩියෝ බලලා hina වෙනවා නිකමට පොඩ්ඩක් නිකන් මම කියන්නේ අපිට එහෙම ගෙන්නනම අඩුයි YouTubers ලව ගෙන්නනම අඩුයි. මේ මොක් ගැන නෙමෙයි අපි කතා කරන්නේ. මේ අපි කතා නිල්ලන්නේ නැහැ. නෑ නෑ නෑ. කොහොමද කියන්නේ අපිට තනක් ඕනේ නැහැ. අපිට තනක් නැහැනේ කොටින්. ඒ වගේ ගුවන් කාලය වැය කරනවා නම් අපි වෙන්නේ. ඒක ලොකු දෙයක් නෑ. ඔයාලට ඒකට අදහසක් ඇති. අපි
ඒකෙන් නැතත් අපි මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ප්‍රෝග්‍රෑම් එකත් තමයි අරුව දැන් ඔය කියන දේනේ ඔක්කොම ගත්තනේ ඒතොර ඒ කියන හැම කිව්ව ඔක්කොගේම පැත්තේ මං ඉන්නේ ඔය ඔක්කොම මං කියන්න හිටපු දේවල් අන්තිමට හම්බෙච්ච එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඊළඟ අනිත් පැත්තෙන් ගත්තාම මේ ආයෙත් නැවතවතාවක් සියතර ස්තුතිවන්ත වෙනවා ඊළඟට අපි දැන් ඔය ප්‍රෝග්‍රෑම් එක කරන්න යනකොට ඒකේ තව තව ගැලපෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා එතකොට ඒකත් එක තමයි මේක රස වෙන්නේ ඒකට ඕන කරන රසය දුන්න අපේ සංගීත කණ්ඩායම ඊළඟ අපි සාමාන්‍යයෙන් යනකොට අපිට ඒ පැත්තට එන තව එකක් ඕන එකක් තමයි අපිට ඕන කරන හොඳ ප්‍රසෙන්ටර් කෙනෙක් එතකොට අපි එදා ඉඳලා ඔයත් අපිට ආශා කරන අපිත් මේ ඔයාගේ ප්‍රේක්ෂකෙක් සිල් එක ආවේ නෑ සිල් එක ආවේ නෑ ඉතින් ඒ ඔක්කොමත් එක්ක ආපු හින්දා හරි සතුටුයි අද ඔව් thank you මේකත් ගන්න so hot හරි කමෙන් ඔය තියන්න මේක දැන් ගෙදර ගියාම ගෑනු හොයනවා දැන් ගෑනු හොයනවලු thank you very much අතර මාගේ ක්‍රීම් ඒ වගේම අය හන්සලි සමර වික්‍රම ස්තුතිවන්ත වෙනවා මේ concept එක අද channel එකත් එක්ක එකතු කරාට ඒ වගේම ප්‍රියල් වීරසිංහ ප්‍රෝග්‍රෑම් मैनेजर थैंक यू लोग सपोर्ट करते हैं प्रोग्राम में करके आना इवागे मैं कैमरा शिल्पीन श्राव्य दुष्य इवागे मैं मेकअप में सिरुदे नाम मे इवागे मैं आप रोशान असिस्टेंट इत मे सिरुदे नाम एक मे लाइव एक मे रैबला भी बहुमत सार्थक करें हेम सत्य महान सी नो मतने महान सी प्रतिफल आपत्ति नो मे वन मेट सीत नारिका वे सिकुरादा स्टाव सोल्ट वैदि गिटार कपिल कोसल थैंक यू वेरी मच अहमदाबाद संगीत ड्रीम ब्रोन ल्यूबूची लासन फ्लोरा इवागे माय स्ट्रॉन एंड स्वीन स्तुति वांते हैं हमें दामों लोगों सपोर्ट कर देना आपे प्रोग्राम क्लास ने कराना ये हमें नाम हम और माधुरी की ना कमा मैं हम और मुझे विदेश जाएगा ना इस तरह जाने टे थावत थावत शक्ति दहेरे ले बेवाक लग प्रार्थना करने का मांग आप यान ने लेस पे ने आप की ही लेना स्तुति मेरा बात रोटी कर दे नहीं नहीं ने नहीं नहीं ने नहीं नहीं ना नहीं नहीं कहूँ तो माली में नहीं नहीं ने नहीं नहीं ने नहीं नहीं ना नहीं नहीं सर वैडी बीम ब्यू वट रेट अभी मापारे के गहला जरवीला ने अटने थीनार पूरे लहार अभी बस काने किस दीला मिस्वीला ने 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 एहा के दरजेनी अमी भाई अमी अपे मम्मी बानी हानी बानी अंके डैडी ये गहल बैठ दे हां ये ना गाऊ लौटने 1 2 3 4 नहीं नहीं ने नहीं एला किरी नहीं नहीं ने नहीं नहीं ना नहीं नहीं अभी ओको एको मुझे देवा देखा गेदर माइया ऐतिक रखा वाइया ऊट देने दहाइया ने ओ ये ओ जाए चना के पिजा में एव महा लगी है जपाने आज तो पर लाई ला किया किया अपे मामिला ऊट का हलमा पिला मले गन ही टिये वाहने गनंगिया हामिले ये वन की वने पाने 1 2 3 4 नहीं नहीं ने नहीं सर वैडी बीम ब्यू अट रेट अभी माँ फार के गहला चोरवीला ने अटने तीनार पूरला हार बस गाने किस दीला मिसवीला ने 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 एका गेदर जेनी अमी पाई अमी अपे मामी बानी हानी बानी तेरी आंखे डैडी अटिये गहल वेडी अद हिट उससे काटियम वाके 2 3 4 नाई अंडर ना नाई नाई दे नाई नाई दे नाई नहीं ना 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 तबरा कहूँ नहीं नहीं ने नहीं नहीं ना 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 नहीं नहीं ने नहीं नहीं ने नहीं नहीं ने
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.